අයිබෝවන් ඔබ මේ ඉක්විසිටින්නේ රාත්‍රී 7 ප්‍රධාන පෘති ප්‍රකාශයත් සමගින් මම මනෝජ් චිදරුව මම චානු දිසානායක දැන් සිරස්තල අර්ජුන් ඇලෝසිය සහ කසුන් පලිසේන යලි රක්ෂිත බන්ධනාගාරයට අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරු නිවසේ නැහැ අධිකරණයේදී අනාවරණ වෙයි දැන් අගමැතිතුමාට පුළුවන් සිංගප්පූරු රජයෙන් හරි ආමාංචි කුට්ටමක් ඉල්ලගෙන අර්ජුන මහේන්ද්‍රන් යාළුවානි කැඳගෙන මාංචු කුට්ටම දාලා පොලිසියෙන් ඇඬුන්නේ ජේෂ්ඨ මාතිවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය ගැන තවත් අනාවරණයක් කොළඹ නාගරික කොමසාරිස් බී.කේ. අනුර දුරෙන් ඉවත් කෙරේ පුස්සලාවේදී තවත් පාසල් දැරියක් මරුට මහබැංකු බැඳුම් කරගන දෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ලවි සිටින පර්පචෝටරිස් සභාගමේ හිමිකරු අර්ජුන ඇලෝෂියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන් ලබන 15 වෙනිදා දක්වා යළි රක්ෂිත බඳනාගාරගත කෙරුණා. ඒ ඊට අදාළ නඩුව අද කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙණිවිය හමුවේ විභාගයට ගත අවස්ථාවේදී සැකකරුවන්ගෙන් මේ මාස 5 වෙනිදා සිට 15 වෙනිදා දක්වා බන්ධනාගාරය තුලදී ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දෙන්නේයිද මහේස්ත්‍රාත්වරිය වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළා. මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණයට කරුණු දක්වමින් පෙන්වා දුන්නේ එම නඩුවේ පළමු සැකකරු ලෙස නම් කර ඇති හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට ලබන 8 වෙනිදා හෝ ඊට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය කුරියර් සේවාව ඔස්සේ සහ ශීඝ්‍රගාමී තැපැල් ඔස්සේ යැවීමට නොහැකි වූ බවයි. ඒ සිංගප්පූරු ලිපිනයේ ඔහු නොසිටීම හේතුවෙන් මහේන්ද්‍රන් මහතාගේ ජංගම දුරකථනයට ජාත්‍යන්තර කුරියර් සේවාවේ සිංගප්පූරු නියෝජිතයා විසින් ඇමතුමක් ලබා දී ඒ පිළිබඳව දැනුවත් කොට ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය අධිකරණයේදී පැවසුවා. ඇය ප්‍රකාශ කළේ එම ඇමතුමට පිළිතුරු දුන් ලක්ෂ්මන් නැමැත්තා මාර්තු 30 වෙනිදා අර්ජුන මහේන්ද්‍රන් යලි පැමිණෙන බවට දැනුම් දී ඇති බවයි. අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ දියණිය පසුගිය 20 වෙනිදා සිංගප්පූරුවට ගොස් 22 වෙනිදා යලි ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇයගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය අධිකරණයට දැනුම් දුන්නා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය පැවසුවේ තම පියා පදිංචි නිවසට ගියද ඔහු හෝ මව නිවසේ නොසිටි බවට දියණිය ප්‍රකාශ කර ඇති බවයි. හිටපු මහබැංකු අධිපති ලක්ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන් මහතා මාර්තු 8 වෙනිදාට පෙර අධිකරණයේ හමුවේ පෙනී සිටිය යුතු අතර එලෙස පෙනී සිටීමට අපොහොසත් වූහොත් අධිකරණය ඒ සම්බන්ධයෙන් කටයුතු කරනු ඇති. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරේරු මහතා අද අඟුරුකුළු පැලැස්ස ප්‍රදේශයේ පැවති උත්සවයකදී මෙසේ අදහස් දැක්වුවා. කැබිනට් සංශෝධනයක් සිද්ධ වුණා පහුගිය වෙලාවේ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම. ඉතින් අපි බලාපොරොත්තු වුණා මීට වැඩිය ලොකු වෙනස්කම් ටිකක් වෙයි කියලා අපි හිතුවා. නමුත් ඒ පක්ෂය තමයි ඒක තීන්දුව කරන්නේ. නමුත් එහෙම ඒ යම් මට්ටමක වෙනසක් හරි සිදුවෙන එක හොඳයි. ජනාධිපතිතුමා කල්පනා කරනවා ඉතාමත් අවශ්‍ය අත්‍යවශ්‍ය වෙනස්කම් ටික කළා හොඳ රජයක් විදිහට ඉස්සරහට ගෙනියන්න පුළුවන් වැඩපිළිවෙලක් සකස් කරන්න. දැන් මේ දවස්වල අහනවා පොලිසිය බාර ඇමතිකම් නීති ආසාමය ඇමතිකමට මොකද්ද වෙන්නේ කියලා. ඒ අමාත්‍යාංශයේ තියෙන එක්සත් ජාතික පක්ෂ. එක්සත් ජාතික පක්ෂයේ යම් යෝජනාවක් ඉදිරිපත් කළා තියෙනවා. අපි දන්න විදිහට සරත් පොන්සේක මැතිතුමා తాවකාලිකව තමයි අග්‍රාමාත්‍යවරයාට මේක ලබා දීලා තියෙන්නේ. මේක අගමැතිතුමාගේ ළඟ තියාගන්නේ නැතුව වෙන නිවරදි කාටවත් පක්ෂපාතී නොවන විදිහට පොලිසිය ගැන විශ්වාසයක් ඇති වෙන විදිහට හොරකමට වංචාවට දූෂණයට පාතාලයට කුඩුවලට ඉඩ නොදෙන විදිහේ වැඩපිළිවෙළක් සහිත කෙනෙක් ඒ අමාත්‍යාංශයේ බාරගෙන කටයුතු කරන්න ඕන කියන එක තමයි අපි විශ්වාස කරන්නේ. තිරසාර සංවර්ධන හා වන්ජීවී අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතා අද සියමත්ංශේ වැඩ ආරම්භ කළා. ඇත්ත වශයෙන්ම පක්ෂය තුළ ප්‍රශ්නයක් තියෙනව නැතුව නෙමෙයි. පක්ෂය තුළ යම්කිසි ලොකු ප්‍රතිසංවිධානයක් ලොකු වෙනසක් ඇතිවේ යුතුයි කියන පණිවිඩය පහුගිය මැතිවරණයේදී අපිට ජනතාව දුන්නනේ. දැන් පහුගිය මැතිවරණයේදී අපිත් එක්ක හිටපු
අපේ රැස්වීම් වලට ආව අපිට උදව් උපකාර කරපු අපේ පාක්ෂිකයෝම තමයි ගින් අනිත් පැත්තේ ඡන්ද දුන්නේ. ඒක රහසක් නෙමෙයිනේ. මෙම අවස්ථාවට නිවාස හා ඉදිකිරීම අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාද එක්ව සිටියා. විශේෂයෙන්ම මේ වනාලින් අතර ගැටුම් සිදුවීම අදී සිදුණු දෙයක් නෙවෙයි. විද්‍යාත්මිකව අපිට පුළුවන් ඉදිරියේදී ඔබලා කියනවා නම් පොඩි විග්‍රහයක් කරලා පෙන්වන්න. ඒ නිසා මේ අලියලි ගැටුම් අත්ත වශයෙන්ම වනයේ සිටින අලියලි ගැටුම් මේ අදී සිදුවෙන දෙයක් නෙවෙයි. ඒක ගැන විශේෂයෙන්ම පැහැදිලි කිරීමක් ඉදිරි කාලෙදී මම කරලා දෙන්නම් ඔයගොල්ලන්ට දැනගන්න ඕන. ජනතා විමුක්ති පෙරමුණේ වයම් පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා අද දඹුල්ලේ පැවති මාධ්‍ය හමුවකදී පළ කළ අදහස් දැන් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා යටතේ තමයි පොලිසිය තියෙන්නේ. දැන් එතුමා පොලිසිය බාරගත්ත ගමන් වැඩ පටන් ගත්තා. හැබැයි ටයිකෝඩ් දාගත්තු මහත්තුරු ඒ වගේම නැෂනල් එක අඳින මහත්තුරු සුදු පිළුවට අඳින මහත්තුරු නෝනවරු පට්ට හොරු කම්බ හොරු විදියට ඒගොල්ලෝ පාර්ලිමේන්තුවේ ඉන්නවා. කැබිනට් මණ්ඩලයේ ඉන්නවා. රටේ විවිධ තැන්වල ඉන්නවා. ඒ පට්ට හොරු නිදැල්ලේ ඉන්නවා. මහා බැංකු හොරාකාපු මහා හොරාගින් එක හොරෙක් තමයි හිටපු මහා බැංකුවේ අධිපති අර්ජුන මහින්ද්‍රම්. දැන් පැනලා ඉන්නවා. ඒගොල්ලෝ නිදැල්ලේ ඉන්නවා. ඒ වගේම තමයි අර විඥාන ගනුදෙනුවට සම්බන්ධය ඒගොල්ලෝ දැන් පැනලා ඉන්නවා, නිදැල්ලේ ඉන්නවා. දැන් අගමැතිතුමාට පුළුවන්, මොකද එතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කෙරුවානි අර්ජුන මහින්ද්‍රම් සම්බන්ධයෙන් එතුමා හොඳ සර්ටිෆිකේට් එකක් දුන්නා. දැන් මිනිහා පැනලා. දැන් මේ උසාවි නියෝග යනකොට එයා ඒ ඇඩ්‍රස් එකේ දැන් එයා ඇත්තෙත් නැහැ. ඉතින් මේ තත්ත්වයත් එක්ක දැන් මිනිහා පැනලා ඉන්නේ. ඒ නිසා දැන් අගමැතිතුමාට පුළුවන්, එතුමා දැන් සිංගප්පූරු ගිහිල්ලා ඉන්නේ. ඉතින් ඒ නිසා එතුමාට මෙහින් මාංචු කුට්ටමක් අරන්ගෙන බැරුණා නම් සිංගප්පූරු රජයෙන් හරි මාංචු කුට්ටමක් ඉල්ලගෙන අර්ජුන මහින්ද්‍රන් යාළුවානි කැඳගෙන මාංචු කුට්ටම දාලා පොලිසියෙන් ඇඬුන්නේ නැහැ යාට. මොකද මහ බැංකු හොරකමේ ප්‍රධාන මුලකරු තමයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා. වර්තමාන දේශපාලනයේ තුල දක්ෂයින් නොසලකා හැර ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පෙන්වා දෙනවා. ඒ මාධ්‍ය වෙත අද ප්‍රකාශයක් ලබා දෙමි. මේ අවස්ථාවේදී අප හිතන්න අවශ්‍ය වන්නේ කොහොමද රටට ඔබින ජනතාව විශ්වාස කරන, ජනතාව ගැන හිතාගෙන කටයුතු කරන්න තියෙන තත්ත්වය තමයි ඇති වෙලා තියෙන්නේ. ඉතින් මේ රටේ තියෙන දේශපාලනයේ තියෙන හැලහැප්පිලි නිසා, පෞද්ගලික කූන්තර නිසා, සමහර පුද්ගලයන් දක්ෂයෝ පැත්තකට දාලා ඉදිරියට යන ගමන නිසා මේ රට අඳුරු තත්ත්වයකට ඇති වෙලා තියෙනවා. දැන්වත් හිතන්න තියෙන යුගය ඇවිල්ලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය තුලත් අපි මේ හරි මාර්ගයේ ගෙනියනට වැඩිය යම් විකෘති ස්වරූපයකින් කටයුතු කිරීම තමයි වෙලා තියෙන්නේ. හැම වෙලාවම ඉදිරි දැක්මක් සහිත යන්න පුළුවන් ඒවා මග හලවන. ඒක තමයි අපි ඉදිරියට ගෙනියන්න ඕනේ වන්නේ කියන එක මම මේ අස්සේ මතක් කරන්නේ. රවි කරුණානායක මහතා පෙන්වා දෙන මේ ජ්‍යෙෂ්ඨයින් අතර තවමත් පක්ෂයට ප්‍රයෝජනයක් ගත හැකි අධ්‍යක්ෂ සපිරි පුත්කලයක් ලෙස බී සිරිසේන කුරේ මහතා පෙන්වා දිය හැකි. සිරිසේන කුරේ මහතා එක්සත් ජාතික පක්ෂයේ ආරම්භක සමාජිකයෙකු වූ සිය පියාගේ මග පෙන්වීම තුළ කුඩා කල සිටම එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ක්‍රියාකාරීව කටයුතු කළ අයෙක්. 1979 සිට 1989 දක්වා කොළඹ මහනගර සභාවේ නගරාධිපති ලෙස ඔහු කටයුතු කළා. ඉන්පසු පාර්ලිමේන්තුවට පිවිසුණු ඔහු රණසිංහ ප්‍රේමදාස රජයේ නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. අභ්‍යුගාත්මක සමයක එනම් 1991 රංජන් විජයරත්න මහතා ඝාතනය වීමත් සමග එක්සත් ජාතික පක්ෂයේ මාලේ කම්බරයා ලෙස පත්ව කුරේ මහතා 1994 දක්වා පක්ෂය වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටු කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් හැටියට යම් අර්බුදකාරී තත්වයකට මූණ දීලා තිබෙන බව පේනවා. ආ පක්ෂයේ නොඑක් විදිහේ ප්‍රශ්න කතා බතා සාකච්ඡා මන්ත්‍රීවරු උනත් ඇතැම් මන්ත්‍රීවරු විශ්වාසභංග ගැන නොඑකේව ගැන කියන වෙලාවක් මේ වෙලාව. ඉතින් මට මතකයි ප්‍රේමදාස ජනාධිපතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනකොට මේ මැතිවරණයේ ප්‍රධාන මෙහෙයුම් කරුව හැටියට සිරිසේන කුරේ මැතිතුමා එදා ඉතා උපායශීලීව කටයුතු කළා. අනිකුත් අයත් එකතු කරගෙන හැම දෙනාම පක්ෂ එකතු කරගෙන මේ එතුමා ජයග්‍රහණය කරවන්න අවශ්‍ය පියවර ගත්තා. සිරිසේන කුරේ මැතිතුමාගේ සහය මේ වෙලාවේ එක්සත් ජාතික පක්ෂයට ලැබෙනවා නම් ඒ කොතරම් හොඳයිද? ඒ හින්දා එය ලබා ගන්නවා නම් කොතරම් හොඳයිද? එහෙනම් ලබා ගැනීමයි ලබා දීමයි දෙකම ගැන කල්පනා වෙලා එකතු වෙලා ඒ ශක්තියත් එක්සත් ජාතික පක්ෂයට එකතු වීම අපි හිතන මේ අර්බුදකාරී තත්වයෙන් ගොඩේමට තියෙන ප්‍රධාන උපාය මාර්ග වලින් එකක් කියලා. මහා බලවත් ශක්තියක්
තියෙන කෙනෙක් තමයි සිරසේන කුරේ කියන්නේ කියලා මම හොඳින්ම දන්නවා. ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතා වෙනුවෙන් කළ ඇපෙල්ලීම දෙවැනි දිනටත් ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහයිල් මහතාද ප්‍රතික්ෂේප කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ මෙම ඝාතන සිද්ධියේ තුන්වන සැකකරු වන මොහු ලසන්ත ඝාතනයේ මහා මොළකරු වශයෙන් කටයුතු කර ඇති බවයි. ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමෙන් පසු පොලිසිය විසින් සොයාගත් ඔහුගේ සටහන් පොත හා පොලිස් පොතේ අලවා තිබූ සටහන් ඉවත් කර ඇත්තේ ප්‍රසන්න නානායක්කාර මහතාගේ උපදෙස් මත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයේදී කියා සිටියා. මේ හේතුවෙන් සැකකරුට ඇප ලබා දීමට නොහැකි බවත් එසේ කළහොත් විමර්ශනවලට බාධාවක් සිදු විය හැකි බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ප්‍රසන්න නානායක්කාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා එහිදී සඳහන් කළේ තම සේවාදායකයාට පොලිස් රෝහලේ වෛද්‍යවරුන්ගේ වෛද්‍ය වාර්තාව අනුව රෝග තත්ත්වයන් රැසක් ඇති බවට නිර්දේශ කර ඇති බවයි. එම අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ ඔහුගේ රෝගී තත්ත්වයන් සඳහා බන්ධනාගාරයෙන් ප්‍රතිකාර ලබා දෙන බවයි. නඩු විභාගයේ ලබන 15 වනදාට යලි කල් තිබුණා. මෙම අපරාධය සැඟවීමට සහ නොමගවීම සඳහා ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් කරන ලද නියෝගයේ ප්‍රකාරව හිටපු අපරාධාංශ ස්ථානාධිපති සුගතපාල මහතා විසින් අදාළ පරීක්ෂණ සටහන් ඉරා දමා ඒවා වෙනත් කොළවලින් අලුත් කර ඒවා නැවත බයින් කිරීමක් සම්බන්ධයෙන් සාක්ෂි ලබා දුන්නා. අද දැනට පවතින විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉතා බැරෑරුන් ලෙස මේ පරීක්ෂණ කරගෙන යන නිසා මේ පරීක්ෂණ වලට අවස්ථාවක් ලබා දිය යුතුයි කියන යුක්ති සහගත අවස්ථාවක් ලබා දිය යුතුයි කියන පදනම මත යුක්තිය ඉටු කිරීමේ අපේ අභිලාෂයෙන් මෙම සැකකරුවන් තවදුරටත් බන්ධනාගාරගත කළ යුතු යන පදනම මත හිටිය බව කියා සිටිනවා. ඊට අමතරව මා විසින් කරුණ දක්වා සිටියා අවුරුදු 9ක් පස්සට සැඟවිලා තිබෙන විමර්ශනය දැන් තමයි සම්පූර්ණ විමර්ශනයක් කරගෙන නිවැරදි මාර්ගයකට යමී යන්නේ. දැන් තවත් අධිකරණ පුවත් කිහිපයක්. සිය දූරේ භාවිතා කරමින් රජයට අයිතු සාගත ලෙස අලාභයක් වන අයුරින් කටයුතු කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කේලිය රඹුක්වැල්ල මහතාට හා රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හිංකෙන්ද බණ්ඩාර මහතාට එරෙහිව පවර ඇති නඩුවේ සාක්ෂි විභාගය ලැබෙන 23 වනදා ආරම්භ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද නියෝග කළා. රාජ්‍ය මුද්‍රණ නීතිකන් සංස්ථාවේ මුදලින් රුපියල් 230,000ක මුදලක් වැය කර සිය පෞද්ගලික දුරකථනයේ මාසික දුරකථන බිල්පත් ගෙවීම හෝටල් ගාස්තු හා සේවක ප්‍රසාද දීමනා කිරීම ඇතුළු සිද්ධීන් 14කට එරෙහිව අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් එම නඩුව පවරා තිබෙනවා. විශ්වාසභංග එක්සත් ජාතික පක්ෂයේ වැඩක් අපි බලනවා අපේ ගෙනාවට පස්සේ කළ යුත්තේ මොකක්ද කියලා. අරන් ඇයි මොකද එතුමා පාර්ලිමේන්තුවේ දුන්නනේ. පාර්ලිමේන්තුවේදී කිව්වා සම්පූර්ණ වගකීම මම බාර ගන්නවා කිව්වා අගමැතිවරයා. ඒක වෙන්නේ නැතිව සිංගප්පූර් වෙන නමකින් කියන්නත් ඇත්තේ අරගෙන ඇවිල්ලා රටට කියන්න ඕන මගේ පොරොන්දු ඉෂ්ට කරා කියලා. ඒක වෙන්නේ නැති. බලමු. හිටපු ජනාධිපති ලේකම් ලලිත් විරතුංග මහතාට මාර්තු 20 සිට අප්‍රේල් 30 දක්වා විදේශගත වීමට අභ්‍යාචනාධිකරණය අද අවසර ලබා දුන්නා. එය ආගමන විගමන පාලකපරයාට දැනුම් දෙන ලෙසද අභ්‍යාචනාධිකරණය නියෝග කළා. හිටපු ක්‍රීඩා මාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ සතුස්ස හිටපු සභාපතිවරයෙකු වන නලින් ප්‍රනන්දු යන මහතුරුන්ට එරෙහිව ලැබෙන මේ මාස 13 වනදා චෝදනා පත්‍රයක් ගොනු කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද අලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට නියෝග කළා. පාසල් අතර බෙදා දීමේ මුවාවෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් කෝටි 5ක මුදලක් වැය කර ආනයනය කළ දාම් හා කැරම් ක්‍රීඩා උපකරණ පාසල් අතර බෙදා නොදී පසුගිය ජනාධිපතිවරණ සමයේ දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීමේ චෝදනාව යටතේ ගුණකර තිබූ පැමිණිල්ලක් සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළා. මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් පවර ඇති නඩුවක සැකකාරියක වන යෝෂිත රාජපක්ෂ මහතාගේ මිත්තණිය ඩේසි ෆොරස්ට් මහත්මියට විදේශගත වීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබා දුන්නා. ඒ අනුව හෙට සිට ලැබෙන 24 වනදා දක්වා වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට ඇයට බැංකොක් බලා යාමට අවසර හිමිවනු ඇති. එම අවසරය දෙමින් ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මියාහිල් මහතා නියෝග කළේ ඩේසි ෆොරස්ට් මහත්මියට දැනට නියම කර ඇති ඇපවලට අමතරව තවත් රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් විදේශ ගමන් අවසරය නිකුත් කිරීම සඳහා තැබිය යුතු බවයි.
රුපියල් මිලියන 36ක් වැය කරමින් රත්මලාන ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය මගින් මෙම නඩුව පවරා තිබෙනවා. පහුගිය සමයේ පහුගිය දේශපාලන සමයේ කෙරිච්ච නානා ප්‍රකාර වූ දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳවයි ඒ අධිකරණ ප්‍රවෘත්ති හතරම වාර්තා වුණේ. එතනින් නොනැවති තවත් අධිකරණ මේ කටයුත්තකට යා හැකි අවස්ථාවේ ප්‍රවෘත්තියක් නැත්නම් වංචාවක් දූෂණයක් පිළිබඳ තොරතුරු වාර්තා කර තිබෙනවා. අද ප්‍රධාන පෙළේ මාධ්‍ය සහ තවත් මාධ්‍ය රැසක් වාර්තා කර තිබෙනවා. අප වෙත තොරතුරු ලැබී තිබෙනවා. මේ සිටින්නේ ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා ජාලිය වික්‍රමසූරි මහත්තයා. ඔහුට විරුද්ධව චෝදනාවක් තියෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නගරයේ නව තානාපති කාර්යාලයක් සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීමට එක්තරා ආකාරයක මුදලක් වියදම් කිරීම. ඩොලර් මිලියන 6.6ක මුදලක් වියදම් කරන මේ ගොඩනැගිල්ල අපි ඔබට පෙන්වා සිටින්නම්. මේ තියෙන්නේ තානාපති කාර්යාල ගොඩනැගිල්ල, අලංකාර ගොඩනැගිල්ලක්. ප්‍රශ්නයක් නැහැ, ඒ සම්බන්ධයෙන් විවාදයක් නැහැ. මේ ගොඩනැගිල්ල මිලදී ගන්න ඩොලර් මිලියන 6.6ක් යනවකට ඇස්සමෙන්දු ගත කරනවා. මේ මුදලින් ඊට පස්සේ ඩොලර් මිලියන 6.25ක වගේ මුදලක් වියදම් කර මේ ගොඩනැගිල්ල මිලදී ගන්නවා. ඇස්තමෙන්දු ගත කරනවා කියන්නේ ලංකාවට කියන ප්‍රයිස් එක බිල. ඊට පස්සේ ඉතුරු වෙන ඩොලර් 3,32,000ට මොකද වෙන්නේ? ඩොලර් 3,32,000 කියන්නේ කී වගේ ගාණක්ද? වර්තමාන මුදලේ හැටියට වැටුවොත් අපි ඩොලර් එක රුපියල් 150කට දාලා අඩු ගාණක් දාලා හැදුවත් එතනම රුපියල් මිලියන 49ක ආසන්න මුදලක්. මේ හා සමාන වංචාවක් කරලා තියෙන කවුරුන් විසින්ද? මේ වංචාව මේ මුදල් කාතරද ගියේ? මේ සම්බන්ධයෙන් ප්‍රශ්නකාරී තැන් රැසක් තිබෙනවා. අද දවසේ මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක කතා කරන්න අවශ්‍යයි. රමේෂ්, එතකොට අපිට පැහැදිලි කරලා දෙන්න අද දවසේ මාධ්‍ය වාර්තා කරලා තිබුණු තොරතුරු සහ අපිට ලැබී තිබුණු තොරතුරු අනුව මේ ඩොලර් 3,30,000 කොහොමද කට්ටිය සාක්කු දාගෙන තියෙන්නේ? හරි. ඊට කලින් චාම් එකක දෙයක් කියන්න තියෙනවා. දැන් මෙතුමාව මේ ඇමරිකානු FBI ආයතනයෙන් ඔවුන්ගේ ප්‍රොසිකියුෂන් කේසස් වලට භාවිතා කරන්න අවශ්‍යයි කියලා ඒගොල්ලෝ දැන් මෙයාව පාවිච්චි කරන්න හදනවා. දැන් ලංකාවෙන් මෙයාව හොයනවානේ. ලංකාවෙන් මෙයාව හොයනවා. මොහු අත්අඩංගුවට ගෙන බේල් මත නිදහස්කට ඇමරිකාවට යවපු පුද්ගලයෙක්. මාස 3කට තමයි ඇමරිකාවට ගියේ ඒ 2017. හරි. දැන් ඒ තාම ඇවිල්ලා නැහැ. දැන් FBI එකෙන් කියනවා මෙයාව ඒගොල්ලොන්ගේ ප්‍රොසිකියුෂන් කේස් එකකට පාවිච්චි කරන්න අවශ්‍යයි කියලා. ඒක තමයි දැන් තියෙන අලුත්ම වර්තාව. ඔබ දැන් ඇහුවා මේ කොහොමද මේක සාක්කුවට දාගත්තේ කියලා. හරි. එතන තියෙනවා අපි අර කතා කරපු 3,22,000 ගන්න ඩොලර් තමයි මේක. 3,22,000 ඩොලර් ප්‍රමාණයක්. දැන් මේක මේ ඇමරිකානු වාර්තාවලට අනුව ජාලි වික්‍රමසූරි එවට හිටපු ඇම්බැසඩර්ගේ ඉන්ස්ට්‍රක්ෂන්ස් මත කම්පනීස් දෙකකට වොෂින්ටන් ෆයින් ප්‍රොපර්ටීස් සහ DCRE කම්පනීස් දෙකට භාගේ බෙදලා මෙම මුදල් ටික බාර දෙනවා. වොෂින්ටන් ෆයින් ප්‍රොපර්ටීස් කියන්නේ මේ ගොඩනැගිල්ල විකුණු බ්‍රෝකර් සමාගම. මේ තියෙන වොෂින්ටන් ෆයින් ප්‍රොපර්ටීස් වල තාම තියෙනවා මේ ගොඩනැගිල්ල පිළිබඳ තොරතුරු අන්තර්ජාලයේ මේ ආකාරයෙන් සන්තුහන් කරලා. මේ කම්පැනිට ගෙව්වයි කියලා එයා කියනවා. හැබැයි මේ කම්පැනි වගේම තවත් කම්පැනිට ගෙව්වයි කියලා කිව්වට එහෙම ගනුදෙනුවක් සනාථ කරන්න පුළුවන් කිසිම බිලින් ප්‍රූෆ් එකක් නැත්නම් ලිඛිත සාක්ෂියක් ඇමරිකානු තානාපති ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සතුව නැහැ. දැන් මේ ගනුදෙනුව පිළිබඳවනේ මොහු අත්අඩංගුවට ගන්නෙ. දැන් ලංකාවේ මේකන මේ නීතිය කටයුතු කරගෙන යනවා. ලංකාවේ තියෙන බීවර්තා සකස් කරලා තියෙනවා. බීවර්තා වලට අනුව මොහු මෙම 3,22,000 මුදල මෙම සමාගම් දෙකට නෙමෙයි දීලා තියෙන්නේ. කාටද දීලා තියෙන්නේ? වෙන සමාගම් දෙකකට. ඒ සමාගම් දෙක ඇමරිකාවේ තිබෙන හැබැයි ශ්‍රී ලංකාවට අයිති සමාගම් දෙකකට තමයි මේ දීලා තියෙන්නේ. හරි. ලාංකිකයන්ට අයිති සමාගම් දෙකක් ඇමරිකාවේ තියෙන මේ සල්ලි ටික ලැබෙනවා ඩොලර් 82,500ක සහ ඩොලර් 150,000ක වශයෙන් කෑලි දෙකකට. මේ මුදල් ඊට පස්සේ වතාවන් ගණනාවක් තුලදී වරින් වර හුමාරු කරනවා සිලෝන් රොයල්ටි. රොයල්ටි සිලෝන් කියන සමාගම. කවුද ඒ සමාගමේ අධිකාරිය? ජාලිය වික්‍රමසූරේගේ සමාගම. මොහු ඇම්බැසඩර් කෙනෙක් වෙන්න කලින්, කොන්සල් ජෙනරල් කෙනෙක් වෙන්න කලින් මේ 2008 තමයි මොහු වොෂින්ටන් වල ඇම්බැසඩර් විදිහට වැඩ බාරගන්නේ. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලේ. එතුමාගේ ජාතිය. එතුමාගේ ජාතිය. ඔව්. ඊට කලින් ඔහුට තියෙනවා තේ ෆැක්ටරියක්. තේ කම්පැනියක්. තේ කම්පැනියක්. තේ කම්පැනියක්. ඒ කම්පැනියට තමයි මෙම අර කියපු දෙවෙනි අර 2,50,000
මේ දෙලක්ෂ පනස්දා රුපියල් නෙමේ ඩොලර් දෙලක්ෂ පනස්දාහ සැරෙන් සැරේ මෙම කොම්පනයට දාම. ඔව්. දැන් එතකොට ඒ තමන්ගේම මුදලක් මේ ආකාරයෙන් ලබා ගත්තයි කියලා ඔහු එක්තරා ආකාරයක කටඋත්තරයකුත් දීලා තියෙනවා. තමන් මේ ඩීල් එකෙන් කමිෂන් එකක් ගත්තයි කියලත් මේ කටඋත්තරේ තැනක තියෙනවා. මේක මේ වාර්තාවට සඳහන් කරලා තියෙනවා. ඒකේ අපූර්වත්වය වෙන්නේ තානාපතිවරයා හැටියට ඉන්නවා, ගොඩනැගිල්ලක් ගන්නවා, ඒකට කමිෂන් එකක් එනවා. ඒ කමිෂන් එක තමන්ම සාක්කුවේ දා ගන්නවා කියන කොයිතරම් යුක්ති සහගත සහ සාධාරණ වැඩක්ද කියන එක. ස්ටේට්මන්ට් එකේම තියෙනවා චාමික. හැබැයි මෙතන වැරද්දක් වෙලා නැහැ කියලා ඔහු කියනවා. ඔහු කියනවා ඒක. කමිෂන් නැහැ කරන් තියෙනවා කියලා කියනවා. හැබැයි මෙතන වැරද්දක් වෙලා නැහැ කියලා කියනවා. හරි, ඒක හරි පැහැදිලි. එතකොට මේ සල්ලි කාගේද? මේ ආකාරයෙන් ලංකාවේ මුදල් මෙහෙම මිස්යූස් කරන්න නැත්නම් අයථාලෙස පරිහරණය කරන්න අවසර දීලා දෙන්නේ කවුද? මේ ඔබට මට පාසල් යන දරුවන්ට පොත්පත් ලබා දීමට පාරවල් හදලා දෙන්න, එහෙම නැත්නම් පාලමක් බෝක්කුවක් හදලා දෙන්න තිබිච්ච මුදල් නේද මේ ආකාරයෙන් කාබාසිනියා කරලා තියෙන්නේ? මේ වගේ නාස්තිකාර පුත්‍රයන් එතකොට තවත් ඉන්නවා. එතකොට මේ අපි කිව්වා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඥාතියෙක් කියලා මෙතුමා. ඒ වගේම තමයි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ තවත් ඥාතියෙක් තමයි මේ ඇමරිකාවට හාත්පස වෙනස් අනික්වන්තේ හිටපු රුසියාවේ තානාපති උදයංග වීරතුංග. දෙන්නම ඥාතීන්, දෙන්නම එක හා සමාන අලාභයන් ලංකාවට කරලා තියෙනවා කියලා තමයි චෝදනාවෙදි කියවෙන්නේ. දැන් මෙහෙම ඒ රාජපක්ෂ රෙජිම් යටතේ කට්ටිය හම්බ කරගත්ත මුදල් තියෙනවා. මේ මුදල් පිට කරන්න කියලා කියනවා. අපි නෙමෙයි කිව්වේ, මේ ආණ්ඩුව බලයට පත් වෙන කලින් විපක්ෂයනට තමයි කිව්වේ. ඒ කට්ටිය ඒ මුදල් කොහෙට හරි යවන්නද, එහෙම නැත්නම් මේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ හම්බ කරගත්තයි කියන ඔය මධ්‍යම අධිවේගී කොන්ත්‍රාත්තු හෝ වෙනත් කොන්ත්‍රාත්තු හෝ එහෙමත් නැත්නම් මහා බැංකුවේ මහා මුදල් මංකොල්ලේ මුදල් හෝ කොහෙට හරි යවන්න, හොර රහසේ යවන්න තියෙන ෂෝට් කට් එකක් නැත්නම් අත යටින් පාරක් හැටියටද අර පහුගිය දවස්වල ආපහු මේ නැෂනල් පේමන්ට් ප්ලැට්ෆෝම් එකක් ආපහු රමේෂ් කතා කරනවානේ. ඒ නැෂනල් පේමන්ට් ප්ලැට්ෆෝම් එකක් ආපහු ෆෝම් කරන, ආපහු කුලප්පු කරලා උසි ගන්නලා ගන්න හේතුව මේ තමන්ගේ හම්බ කරලා ගොඩ ගහගත්ත සල්ලි කොහෙට හරි යවා ගන්න දැන් මේ අවශ්‍යතාවයක් ඇවිල්ලා තියෙනවද කියන සැකේ මතුවෙන ජනතාව. අනිවාර්යෙන් සැකයක් මතුවෙනවා චාමික. මොකද මේක එක සැරයක් වැරදිලා ආයේ ඩ්‍රොයින් බෝඩ් එකට ගිහින් ආයේ නැවතත් මේක කල්ලියට මතුවලා තියෙනවා. ඔව්. දැන් එක දෙයක් කියන්න තියෙන්නේ, මොහුව ලාංකික යන හැටියට ලංකාවේ කට්ටිය විතරක් ලංකාව අධිකරණය විතරක් නෙවෙයි ඇමරිකාවේ හිටපු තානාපතිතුමා දැන් FBI එකනුත් හොයනවා. මේ අය හොයන්නේ එක්තරා කාරණයක් ප්‍රධාන අරමුණක් හිතේ තියාගෙන. ඒ හිටපු රාජපක්ෂ රෙජිමේ ප්‍රබල පුද්ගලයන්ට එරෙහිව තියෙන දූෂණ චෝදනාවලට මොහුගේ නැත්නම් මොහු රජයේ සාක්ෂිකරුවෙක් බවට පත් කළ ඇමරිකාවේ ඔවුන්ට විරුද්ධව තියෙන චෝදනාවලට සාක්ෂි ලබා ගන්න පුළුවන්ද කියලා. මේ කරුණ කොහොමද හෙළි වෙන්නේ කියන එකක් කියනවා. දැන් ඒ කරුණ හෙළි වෙන්නේ මෙන්න මෙහෙමයි. මොහු ඇමරිකාවට ගියන් පස්සේ මොහුගේ ඉන්න ඇමරිකාවේ ඉන්න නීතිඥයෙක්. ඒ නීතිඥයා ලංකාවේ මොහුව රෙප්‍රසන්ට් කරන නීතිඥයාට එවනවා ඊමේල් පණිවිඩයක්. ඒ ඊමේල් පණිවිඩේ කොන්ෆිඩෙන්ෂල් කියලා එවන්නේ. ඔව්. හැබැයි ඒ කොන්ෆිඩෙන්ෂල් කියලා එවන ඊමේල් පණිවිඩය ඊටාම ඉක්මනින් යනවා එක්තරා බලසම්පන්න පවුලක් අතර. එතනින් තමයි ඒ කට්ටිය අධිකරණයට යන්නේ ලංකාවේ. මොහුට හිමි තානාපති මුක්තිය නැවත ලබා දෙන්නේ කියලා ඇමරිකාවේදී අධිකරණයකට මුහුණ පාලා ඒ අයට විරුද්ධව, ඒ ලොකු පවුලට විරුද්ධව තියෙන චෝදනා විභාගයට ගැනීමට මොහුට සාක්ෂි දෙන්න හැකියාව නැති වෙන්නේ. නමුත් ලංකාවේ අධිකරණ නියෝජනය කරමින් ජසන්ත කෝදාගුණ මහත්මයා තමයි ඒ නඩුවට සහභාගී. පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනේ ශ්‍රාමික. මෙතන ඔහුට මේ ඔහුට අවශ්‍ය නම් සාක්ෂි දෙන්න පුළුවන් ඇමරිකානු උසාවියකට ඉදිරිපිට ගිහින්. නමුත් මොහුව මෙම මොහුට තියෙනවා මේ ටැක්ස් ඉවේෂන් කේස් එකක්. මේ පිළිබඳව ඇමරිකාවේ තියෙන කේස් එකක් තියෙනවා. මේ කේස් එක භාවිතා කරගෙන තමයි මෙයාව අපි කියන කොණ කරනවා කියලා. කොන් කරලා තියෙනවා, අහු කරලා තියෙනවා, මුල්ලට රන් තියෙනවා. මුල්ලකට අරගෙන තමයි එතකොට මේ මෙයාව ප්‍රොසිකියුටර් එක පාවිච්චි කරන්න යන්නේ රාජපක්ෂ ෆැමිලි එකට විරුද්ධව කියලා තමයි මම ඊමේල් පණිවිඩය තියෙන්නේ. නමුත් ලංකාවේ ඒ නියෝජනය කරපු ජසන්ත කෝඩාගුණ මහත්මයා අධිකරණයේ කියසන මේ මුක්තිය අහෝසි කරලා තියෙන්නේ වර්තමාන ජනාධිපතිවරයා විසින්. එතකොට මේ අධිකරණ ක්‍රමයේ යටතේ එහෙම බෑ. එහෙනම් සුප්‍රීම කෝට් එකට ගිහිල්ලා නැත්නම් සුප්‍රීම උසාවියට ගිහිල්ලා මේ නඩුව විභාග කරන ලෙස තමයි ඉල්ලීම කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු කන්දක් අපේ තාව තියෙනවා. අපි ඉදිරියේදීත් ඒවා ඔබට අනාවරණය කිරීමේ බලාපොරොත්තුවෙන් පස්සේ සුදි රමේෂ්. ගම්පොළ අටභාගයේ උඩගම මහාවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන දැරියක් අද හදිසි ජීවිතක්ෂයට පත් වුණා. ඒ හිස රදයක් නිසා රෝහල් ගත කිරීමෙන් අනතුරුවයි. මෙලෙස මියගිය උඩුගම මහාවිද්‍යාලයේ 11 වෙනි අධ්‍යාපනය ලැබූ මදුභාෂිනී බුද්ධිකාලියනගේ ඇය පාසලේ සිටියදී තමාට හිස රදය ඇති බව ගුරුවරුන්ට පවසා තිබෙනවා. අනතුරුව පාසල ආසන්නයේ පිහිටි උඩුගම ග්‍රාමීය රෝහලට සිසුවිය ඇතුළත් කිරීමට ගුරුවරු කටයුතු කළත් එහිදී නිසි ප්‍රතිකාරයක් නොලැබුණු බවට ඔවුන් චෝදනා කරනවා. අවසානයේ ඇය ගම්පොළ රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් සිසුවිය මියගොස් තිබෙනවා.
මෙතර පසුගේ 28 වනදා අවිස්සාවේල්ල ප්‍රදේශයේ නවහැවිරිදි දැරියක්ද පාසල් ක්‍රීඩා පිටියේදී සිදු වූ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වුණා. අවිස්සාවේල්ල දෙහිඔව් විට බෞද්ධ කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සහීලී නිවර්තන මන්දාකිණි ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කරමින් සිටින අතරතුර මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දුන්නා. පසුගියදා නායකත්ව පුහුණු කඳවුරකදී හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනියද ජීවිතක්ෂයට පත් වුණා. මෙරට පාසල් අධ්‍යාපන ශිෂ්‍යයෙ මෙවැනි සිදුවීම් සුලභව වාර්තාවේදී අධ්‍යාපන ඇමතිවරයා පාසල් කටයුතු සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග කිහිපයක් ගැන අද දැනුවත් කළා. සමහර 2000ට වැඩි ඉන්න අයට ඇසිස්ටන්ට් මැනේජර් කෙනෙකුත් දෙනවා. පරිපාලන කටයුතු අනාගතේ කරන්නේ ඒගොල්ලෝ. ඇඩ්මිෂන් අරවා මේ ඔක්කොම ටික ඒ පාසල පරිපාලනය කරන්නේ ඒ බදව ගන්න අය. විදුහල්පතිවරයා පාසල නායකත්වයේ දීලා අනාදේ මේ අධ්‍යයන කටයුතු විධිමත් කරන්න කටයුතු කරනවා. හරි ඒක විශ්වවිද්‍යාලවල. මේ වගේ අපි වෙනස්කම් රාශියක් අරගෙන තියෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 67 වන සංවත්සරයට සමගාමී ලෙස 19 වන වරටත් පැවැත්වෙන ගුවන් හමුදා පාපැත් සවාරියේ පළමු අදියර අද නිමාවට පත් වුණා. මේ සඳහා විද්‍යුත් මාධ්‍ය දායකත්වය ලබා දෙන්නේ ක්‍රීඩාවේ ප්‍රමුඛයා ස්පෝර්ට් ෆස්ට් සමගින් චැම්පියන්ස් නෙට්වර්ක්. ගුවන් හමුදා පාපැදි සවාරිය ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලස්ථානයේ අසලින් අද උදෑසන 9ට ආරම්භ වුණා. ඒ ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් සීමා සහිත කැපිටල් මහරජා සංවිධානයේ ඉහළ කළමනාකාරීත්වයේ ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මේ පාර අපි කල්පනා කරා මේක නගරේතර ප්‍රාන්තයෙන් අවසන් කළ යුතුයි කියලා. මොකද අපි රටේ රජයේ ජනාධිපතිතුමා ප්‍රමුඛ ලංකාවේ අපි දැන් සාමකාමී වාතාවරණයක මේ ගෙවන වකවානුවේ ජාතීන් අතර සහෝදරත්වය පවත්වාගෙන යාමට සංහිඳියා පවත්වාගෙන යාමට අපි හිතුවා මේකත් අපි දායක වෙන්න පුළුවන් එක ක්‍රමයක් කියන එක. මෙවර ගුවන් හමුදා පාපැදි සවාරිය අදියර 3ක් යටතේ පැවැත්වෙනවා. මේ සඳහා සහභාගී වන දෙස් විදෙස් ප්‍රමුඛ පෙළේ පාපැදි තරඟකරුවන් සංඛ්‍යාව 170කට අධිකයි. ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, වරාය අධිකාරිය හා දෙහිවල ගල්කිස්ස නගරසභාව ඇතුළු කණ්ඩායම් මෙවර තරඟාවලියට එක්ව සිටිනවා. සමස්ත දුර ප්‍රමාණය කිලෝමීටර 440ක් වූ තරඟයේ පළමු අදියර කොළඹ සිට පුත්තලම දක්වා කිලෝමීටර 124ක දුරකින් සමන්විතයි. ගුවන් හමුදා පාපැදි සවාරියේ වේගයේ උත්කර්ෂය ඔබට එලෙසින්ම සමීප කිරීමට සූදානම්. අපි ආරාධනා කරනවා රැඳී සිටින්නටයි කියා. පළමු අදියරේ පළමු ස්ථානයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සජිත් හසන්ත දිනාගත් අතර දෙවන ස්ථානයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ සුපුන් ප්‍රදීප් දිනාගත්තා. තුන්වන ස්ථානයේ ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කළ සුදීර නිලංගට හිමි වුණා. අපේ මුල්පොකරේ 4 දෙනෙක් හිටියා. 4 දෙනාගෙන් කවුරු හෝ ජයග්‍රහණය කිරීම තමයි අපි එකම බලාපොරොත්තු. ගුවන් හමුදා පාපැදි සවාරියේ කිලෝමීටර 165ක දුරකින් යුත් දෙවන අදියර හෙට පුත්තලමේ සිට හිඟුරක්කොට දක්වා ක්‍රියාත්මකයි. ඒ සමගින් රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අපි සමුගන්නවා. විශේෂ විමර්ශන වාර්තාවත් සමගින් හමුවෙමු යළිත් රාත්‍රී 10ට. සුබ රාත්‍රියක්. අයිබෝවන්.